What's up guys? දැන් මේ ඉන්නේ රුමේනියාවේ ප්‍රධානම දුම්රිය ස්ථානයේ බුකරස් දුම්රිය ස්ථානයේ. ඉතින් මේ තමයි ප්‍රධානම ඇතුල් වෙන දොරටුව. ඉතින් මෙතනින් තමයි මම ඇතුල් වෙන්නේ. ඉතින් දොරටු කිහිපයක්ම තියෙනවා ඇතුල් වෙන්න මේ දුම්රිය ස්ථානයට. ඉතින් සුපර් බෙඩ් එකක් එහා පැත්තේ තියෙනවා. ඔයා පළවෙනි වතාව වෙනවා නම් ඔයාට එතනින්ම ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. ඉතින් සෑහෙන ලොකු ට්‍රේන් ස්ටේෂන් එකක් මෙතන ඩිස්ප්ලේ එක තියෙනවා. ඒකේ වැටෙනවා ටයිම් එක කෝච්චි යන්න එන වෙලාව. Hello, the travel note. කොහොමද ඔයාලට? ඉතින් මම දැන් ඉන්නේ බුකරස් ගරාදිනෝත් එකේ බුකරස් රේල් ස්ටේෂන් එකේ ඉන්නේ. ඉතින් රුමේනියාවේ තියෙන ප්‍රධානම රේල් ස්ටේෂන් එකක්. ඉතින් මේක මගේ පළවෙනි අත්දැකීම බුකරස් ඉඳලා සිබියු යන එක. ඉතින් ට්‍රේන් එක තියෙන්නේ 9 ගානට. ඉතින් ට්‍රේන් ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් මේක සෑහෙන ලොකු ස්ටේෂන් එකක්. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඉතින් අද මම ඔයාලට පෙන්නන්නේ බුකරස් ට්‍රේන් ස්ටේෂන් vlog එක. එහෙනම් අපි යමු vlog එකට. Guys, I will tell you that the ticket is ticket. දකුණු පැත්තේ තියෙන්නේ self ticket ගන්න තියෙන තැන්. අපිට එතනියොත් ගන්න පුළුවන් අපිට අපි යන ස්ථානයට ticket ලේසියෙන්ම. ඉතින් ආරක්ෂක අංශයේ තියෙනවා security එකේ. අපි දන්නේ නැති දෙයක් තියෙනවා නම් එයාලකින් අහන්න පුළුවන්. මේ තියෙන්නේ ticket ගන්න තියෙන counter. ඒ counter වලින් අපිට යන්න අවශ්‍ය ස්ථානයට ලේසිම ටිකට් ගන්න පුළුවන්. Guys, ඉතින් ට්‍රේන් ටිකට් එකක් ගත්තා. ඉතින් කලින් මම පෙන්නුවේ ට්‍රේන් ටිකට් ගන්න තැන්. ඉතින් මේ දෙක තුනක්ම තියෙනවා. ඉතින් ඔයාලට ලේසිම හොයාගන්න පුළුවන්. බිලට් ට්‍රේන් කියලා ගහලා තියෙනවා. ඉතින් මේ ෆස්ට් ක්ලාස් ට්‍රේන් ටිකට් එකක් තමයි මම ගත්තේ. ඉතින් මේක 132ක් වෙනවා. ඉතින් ප්‍රයිස් එක මම දාන්නම්. ඔයා දෙවෙනි පන්තියේ සෙකන්ඩ් ක්ලාස් එක යනවා නම් රුමේනියාවේ 87යි යන්නේ. බුකරස් ඉඳලා සිබියු වලට. ඉතින් සිබියු වලින් any town වලට යනවා නම් මේ ගාන වැඩි වෙනවා. ඒ වගේම බුකරස් ඉඳලා සිබියු වල අතරමැද තියෙන town වලට ඉතින් ගාන අඩු වෙනවා. ඉතින් දුර ප්‍රමාණය අනුව ඉතින් මේක මගේ පළවෙනි experience එක මේ රුමේනියාවේ first class train එක යන එක. අපි බලමු ගිහිල්ලා බලමු. අතුලට guys අපේ train එක 9:57ට තමයි තියෙන්නේ. ඉතින් අපි විනාඩි 5කට කලින් train එක තියෙන තැනට යනවා. අර උඩ තිබ්බ display එකේ දාලා තියෙනවා train number එක. The number එක හරි number එක දාලා තියෙනවා. ඉතින් යන්න තියෙන ස්ථානය. ඉතින් මේ තියෙන්නේ අපේ train එක. CFR train එකක් තමයි තියෙන්නේ. අපි යමු හොම්ම ඉස්සරහට. number එක බලා ගන්න ඕනේ මේ කොහෙද තියෙන්නේ. මම ගත්තේ first class train ticket එකක්. ඉතින් wagon පහ. يعني පස්වෙනි පෙට්ටියට තමයි මම යන්න ඕනේ. මේකේ මේ ට්‍රේන් එකේ වෑගන් එක පොඩ්ඩක් හොයා ගන්න අමාරුයි අලුතෙන් එන කෙනෙක්ට. ඉතින් මටත් කලින් සිබියු ඉඳලා බුකරස් වලට එද්දී මට පොඩ්ඩක් වෑගන් එක පොඩ්ඩක් හොයා ගන්න බැරි වුණා. ඊට පස්සේ ට්‍රේන් එකේ ඉන්න අයගෙන් අහලා තමයි හරි වෑගන් එකට ගිහිල්ලා සීට් නම්බරේ හොයාගෙන ඉඳගත්තේ. ඉතින් මේ ට්‍රේන් එක ඇතුලෙන් ඔයාට යන්න පුළුවන් ලේසියෙන්ම. ඒක ගැන බය වෙන්න එපා. ඉතින් ඔයාලට දන්න දෙයක් තියෙනවා නම් රුමේනියාවෙන් අහලා ඒගොල්ලෝ ඔයාට උදව් කරනවා අනිවාර්යෙන්. ඉතින් පස්වෙනි වැගන් එකට තමයි යන්න ඕනේ. නම්බර් එක කොහෙද ගහලා තියෙන්න ඕනේ මේකේ. ඉතින් මේ ට්‍රේන් ටිකට් එකේම දාලා තියෙනවා අපි ඉඳ ගන්න ඕනේ සීට් නම්බර් එක. 16යි. තව ඉස්සරහට යන්න ඕනේ. සමහර වෙලාවට මේ වැගන් නම්බර් එක දාලා තියෙන තැන වෙනස් වෙනවා. කෝච්චි පෙට්ටියක් ගහලා තියෙනවා. සමහර වෙලාවට කෝච්චියේ තියෙන විදුරු වලත් ගහලා තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් මේ ට්‍රේන් එකේ ගහලා තිබුණේ වෑගන් නම්බර් එක විදුරුවේ ගහලා තිබුණේ. ඉතින් ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔයාලටෙන් එන කෙනෙක් නම් සහ රුමේනියාවේ ඉන්න කෙනෙක් නම් ඔයාට එහෙ මෙහෙ යන්න අනිවාර්යෙන් ට්‍රේන් එක ඔයාට උදව් කරගන්න පුළුවන්. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මම මේ වීඩියෝ එකේ ඔයාලට දෙනවා. ඉතින් අලුතෙන් රුමේනියාවේ ට්‍රේන් එකේ යන කෙනෙක්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. 3 කියලා ගහලා දෙනවා. හරිද? ඉතින් තව ඉස්සරහට යන්න ඕනේ. හුඟක් කට්ටිය ඉන්නවා. සිබියු වලට යන්න. මොකද මේ දවස්වල සමර් වැකේෂන් එක නිසා හුඟක් අය ට්‍රැවල් කරනවා. ඉතින් ලංකාවේ යාළු දෙන්නෙකුත් හම්බුණා. ඉතින් එයාලා නම් සෙකන්ඩ් ක්ලාස් එක යන්නේ 6 වෙනි පෙට්ටියේ. ඉතින් කොහොමත් මේ ට්‍රේන් එක විනාඩි 10ක් විතර නවත්තලා තියෙනවා. ඉතින් ඒ විනාඩි 10 ඇතුළත අපි අනිවාර්යෙන් හොයාගන්න ඕනේ නැත්තම් මේ ට්‍රේන් එක යනවා. Bucharest train station එක කියන්නේ සෑහෙන ලොකුම train station එකක් ප්‍රධාන. ඉතින් අගනුවර තියෙන මේක තමයි මගේ train wagon එක. ඉතින් වාට දොර ඔටෝ අරින්න තියෙන්නේ කොළපාට බටන් එක ගිහුවාට පස්සේ දොර ඔටෝ අරගන්න පුළුවන්. 5 number 5 press. මෙන්න තිනවා මගේ train pettiya guys mata hambune first class ekey tani seat ekak hambune ithin eka nisa mata pasu yanna puluwan ithin eka paththaka tani seat ekak ani paththe double seat tiyenne ithin second class ekey yanawa nan depatthema double seat tiyenne ithin e wage wenaskam tiyenawa මෙන්න දැන් අපි ගමන පිටත් වෙනවා බුකරස් ඉඳලා සිබියු වලට. ඉතින් ඒ යන අතරතුර ලස්සන ට්‍රේන් ස්ටේෂන් මම ඔයාලට පෙන්වන්නම් මේ ගමන යන අතරතුර. ඉතින් ටික ටික ස්පීඩ් කරනවා මේ ට්‍රේන් එක සාමාන්‍යයෙන් 60ත් 70ත් අතර ස්පීඩ් එකකින් යනවා. 100ට යන්නේ නැහැ මේ ට්‍රේන්. උඩරිම 70 වගේ තමයි යන්නේ. ඉතින් හුඟක් වෙලාවට ට්‍රේන් ස්ටේෂන් ලඟ වෙද්දී වේගය අඩු කරනවා. කොහොමත් Sibiu වලට යද්දී මට මතකද විදියට ට්‍රේන් ස්ටේෂන් 20ක විතර නවත්තලා තමයි ගියේ. guys මම බුකරස් වලට එද්දී ආවේ second class train ticket එකක් අරගෙන ආවේ. ඉතින් ඒකදී මට හම්බුනේ මැද seat එකක්. මේ වගේ ජනේලා අයිනේ seat එකක් හම්බුන්නේ නැහැ. ඉතින් first class එකේ එද්දී නම් මට ජනේලා අයිනේ seat එකක් හම්බුණා. ඒක නිසා හොඳයි මට වටපිටාව view එක ලස්සනට බලාගෙන මගේ ගමන යන්න පුළුවන්. ඉතින් ඒ යන අතරතුර ලස්සන තැන් මම ඔයාලට පෙන්නනවා මේ vlog එකේදී. ඉතින් ඉවරනකම් බලන්න. ඉතින් දැන් වෙලාව 10යි උදේ. ඉතින් ලස්සන view ටිකක් තියෙනවා ඔයාලට පෙන්නන්න. first class එකේ AC කරලා තියෙන්නේ. ඒ වගේම second class train මැතිරි වලත් AC කරලා තියෙන්නේ. ඉතින් first class එකේ මේ AC එක පොඩ්ඩක් වැඩි. ඉතින් මට දැනෙන විදියට ඉතින් මෙන්න අපේ ට්‍රේන් එක ටිකට් එක ස්පීඩ් කරනවා. Place where they told you what to chase, told you how to run the race. Every move was on the page, but I didn't like their way. Had to fight and misbehave, had to find a way to change, had to leave to find my way. Caught up in a daydream, I beat my mind up there almost daily. It's how I pass time, no opinions safely. It's how I understand what I want in this place, see. Cause everybody wanna tell you bad things, what could go wrong, what fame brings, but success is a finicky thing. And if you ain't sure, no, it'll never be. I don't wanna let myself down I don't wanna let myself my fate, you won't understand it. All alone, that's okay. People, I can't stand them. They don't want me to change, keep me where I'm standing. And I don't wanna be where I am. And I want something more, take a chance. It could be possibly my last dance, my last dance. I don't wanna let myself down I don't wanna let myself down දැන් අපි ට්‍රේන් එක නවත්තන්නේ රුමේනියාවේ බ්‍රාසෝනගරේ. ඉතින් බ්‍රාසෝනගරේ කියන්නේ රුමේනියාවේ ලස්සනම සිටි එකක්. ඒ වගේම අපේ ලංකාවේ කොල්ලෝ කිල්ලෝ වැඩ කරන ඒ වගේම ඉන්න සෑහෙන පිරිසක් ඉන්න නගරයක් තමයි බ්‍රාසෝ කියන්නේ. ඉතින් මේ ට්‍රේන් ස්ටේෂන් එකත් සෑහෙන ලොකු ට්‍රේන් ස්ටේෂන් එකක්. ඒ වගේම හරිම ලස්සනයි වටපිටාව. ඉතින් අර ඔයිල් ට්‍රේන් එකක් එහා පැත්තෙන් යනවා ඔයාලට පේනවා සෑහෙන දිග ඔයිල් ට්‍රේන් එකක්. I think oil train na samaanyen oil gas arayan train paata kilometer 100 එක වගේ වේගයෙන් යනවා උපරිම වේගයකින්. තව train එකක් යනවා CFR එක. I think Bucharest Sibiu වලට යන අතරමැද තමයි බ්‍රාසු තියෙන්නේ. I think Sibiu වලට කිලෝමීටර් 300 ගානක් තියෙනවා. ඒ අතරමැද තමයි මේ බ්‍රාසු සිටි එක තියෙන්නේ. ඉතින් බ්‍රාසු වලින් සෑහෙන කට්ටිය නගිනවා Sibiu වලට යන්න. Sibiu city එකට travel වලට යන්න ඒ වගේම එක ගමන් වලට යන්න ඉතින් බ්‍රාසෝ නගරෙන් දැන් අපි පිටත් වෙනවා Sibiu වලට ඉතින් ඔයාලට පේනවා වටපිටාව ඈතින් කඳු තියෙනවා ඉතින් එක මේ වගේ ගස් කොළන් තියෙන පරිසර තියෙනවා ඉතින් බඩේරු ගියාවල ඔයාලට පේනවා සෑහෙන්න මෙන්න තවත් කාගු ට්‍රේන් එකක් CFR I grew up in a place where they told you what to chase told you how to run the race every move was on the page but I didn't like their way had to fight and misbehave had to find a way to change had to leave to find my way Caught up in a daydream, I beat my mind up there almost daily It's how I pass time, no opinions safely It's how I understand what I want in this place, see Cause everybody wanna tell you bad things What could go wrong, what fame brings But success is a finicky thing And if you ain't sure, no, it'll never be I don't wanna let myself down I don't wanna let myself down හයකටත් වැඩි ගමනකට පස්සේ අපි ආවා Sibiu train station එකට. ඉතින් දැන් මම train station එකට ඇවිල්ලා ඉන්නේ Sibiu වල. guys Sibiu ගාරයි ගාවම මේ වගේ බස් හෝල්ට් එකක් තියෙනවා මෙතන. ඉතින් අපි Sibiu නගරයේ අපිට තැන් වලට යන්න මේ බස් වලින් අපිට ලේසියෙන් යන්න පුළුවන්. ඒ වගේම එන වෙලාවල් ඔක්කොම දාලා තියෙනවා. ඉතින් ඊට එහා පැත්තේ ට්‍රාන්ස්මික්ස්ඩ් ඔටෝ ගාර එකක් තියෙනවා පෞද්ගලික බස් සේවාව අපිට ඒකත් පාවිච්චි ගන්න පුළුවන්. guys මම Sibiu ආවා. ඉතින් පැය 6ක විතර ගමනක් තිබුණේ. පැය 6කටත් වැඩි. ඉතින් දැන් මම ගෙදර යන්න බස් එකේ නැගලා ඉන්නේ. ඉතින් ඔයාටත් මේ විදියට මේ මම පෙන්නපු විදියට ඔයාට බුකරස් රේල් ස්ටේෂන් එකකින් ඔයාට ඕනම තැනකට ටිකට් ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ඔයා බුකරස් ආවට ඉන්නවා නම් ඒ වගේම ඔයා රුමේනියාවේ ඔයා ඉන්න තැන ඉඳලා බුකරස් ගිහිල්ලා ආපහු වෙන තැනකට යනවා නම් ආපහු ඔයාගේ ඉන්න තැනට යනවා නම් පළවෙනි වතාවට යන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට වටිනවා අනිවාර්යෙන් මමත් මගේ අත්දැකීම පළවෙනි අත්දැකීම බුකරස් රේල් ස්ටේෂන් එකේ ඔයාලත් එක්ක බෙදාගත්තා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරලා මට සහයෝගයක් දෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා.